അതെ, എങ്ങനെ അത് വെനത වගේම ඔයාලා අද අපි සිංහල පාඩමින් අපේ පංතිය ආරම්භ කරන නේද? සිංහවල අපි මුලින්ම ලිවීම කරමුකෝ. ලියන්න ඔයාලට අසල් ලිවීම දෙන්නම් මුලින්ම නේද? එහෙනම් ඔයාලා අසල් ලිවීම පොත අරගෙන අද දිනයක් දාලා සූදානම් වෙන්න පුතේ. ඔව් අද 11 වෙනිදා. මැයි මාසේ 11 වෙනිදා. 5යි 11. හරි. එදා වගේම වචන ටිකක් දෙන්න මම. අව ගොඩක් ලේසි ටිකක් දෙන්න නේද? මගේ රට පාඩමින්ම දෙන්න. හරි බලමු අපි. හැබැයි පාඩම මම ඔයාලට පෙන්නන්නේ නැහැ අද. හොඳද? වෙනද වගේ පෙන්නන්නේ නැහැ. අනේ අපිට දැන් පාඩමක් තියෙනවා ඔයාලට අසාලෙවීම දෙන්න. නොගැලපෙන කවුරු පාඩමින් දෙන්න පුළුවන්. නේද? නොගැලපෙන කවුරු පාඩමින් අසාලෙවීම ඔන්න ලියන්න ලෑස්ති වෙන්න. අංක දාගනිමු අපි. 5ක් දාගනිමු නේද පුතේ? हाई ඊට පස්සේ ඒ පාඩමේ ඔය ටියුට් එකක් ලැබෙනවා. ඒ ටියුට් එකේ වැඩ කරන්න තියෙනවා නේ. හරි, එච්චරයි තියෙන්නේ. ඊට පස්සේ පාඩම අඩුම තරමේ 3 වතාවක්වත් හොඳට කියවන්න ඕන. තේරුණාද? ඒ පාඩම අපි හොඳට තේරුම් ගන්න ඕන. රයිට්. එහෙනම් ඔය බලන තියෙන ඒවා සිංහල පෙළ පොත වහලා තියන්න, සතර පොත් වහලා තියන්න නේද? ඒ පොත් වහල් කියන්නේ අසාලිමි පොත විතරයි අපි දැන් ලියන පොත විතරයි ඔයාලා තියාගෙන ඉන්න ඕන. හොඳ අනිත් පොත් පොඩ්ඩක් අයින් කරන්න. මොකද සමහර විට බලාගෙන ලියන්න පුළුවන්. එහෙම කරන්න එපා. හරි. එහෙනම් පටන් ගන්න. මෙන්න පළවෙනි වචනය. ඔ නොගලපින රෝද පාඩමින් දෙන්න පුතේ. ලේසි. හරි. ලියමු. हंडल राल देवनी वचन है विशाल रोदय विशाल रोदय तुम्हें वाचन देख रूम रूम पैंचा रूम रूम पैंचा पलवी वाचन हडलन राल देवनी वाचन विशाल रोदय तुम्बिनी वाचन रुम रुम पैंचा वाचन देखा है दे? हरी एना पुता आप लिए मुँ हाथर भी नहीं वाचन है पांदुरु अक्षत
तंदूरु आसत 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 करें तंदूरु आसत අර ආපෙන් ચા පැනලා ගියේ කොහාටද පඳුරු ආස්තක නේද පඳුරු ආස්තක හොඳයි පස්වෙනි වචනේ කියා හතරවෙනි වචනේ කියා ඔව් හතරවෙනි වචනේ තමයි පඳුරු ආස්තක පඳුරු ආස්තක කියන වචනේ හතරවෙනි එක පස්වෙනි එක ලියමු मैं स्कूटर में स्कूटर में किला लिया ने पाव यार दी मैं स्कूटर में मैं स्कूटर में और ना ये ना पुत्र मैंने मेरी को बालन ने बोला आपको बोला नहीं अभी तो प्रमाण है तेरी के लिए बालन එකට එක ගෑවිලා නම් වැරදි නේද වචන දෙකක් ඒ වගේම රෝලේ පහලට යන අකුරු පහලට ගිහින් තිබෙන්න ඕන දැන් ලා නේද विशाल हाथर पंदुरु असत पंदुरु असत मेस्कूटम හොඳයි. ඔන්න හොඳට අනුපාඩු බලන්න නේද? ටයිප් පාර්ටෙන්සලක් ගන්නවා අපි. හරියට බලන්න. අද මම බලනවා 3-4 දිනෙකගේ. ඒ නිසා හරියටම වැඩේ කරන්න ඕනේ. හොඳද? හොඳයි. දෙන්නේ පහෙන් තුන් පහෙන් දෙකයි. देख विशाल ताल विशाल 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 दयान रोड़े पहाड़ की बना रोड़े पहाड़ इला रोड रोड पैंसा रूम रू दें मेहनत की बुनाती वैरागी एक रैक रैक में नहीं थे राइट मेहनत की बहुत वैरागी अब यानो रू केती ऐसे पापी लगती है नहीं रखते केती ऐसे पापी रून बिंदु है रून 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 पैंटा
පැංචාලියන කොටත් බින්දුවෙන් පැංචා රොඩු පැංචා ඉලාට පඳුරු අස්සට මෙතෙන් පුතේ දු සංයක වෙනවා පඳුරු ඒත් හොයන්නේ රු පඳු අස්සට සයින් දෙකක් වෙනවා වක්පාපිල්ල විතරයි ඒටි වක්පාපිල්ල විතරයි කු කුට්ටම අන්න මේ කුට්ටම හොඳයි හොඳට බලන්න දැන් තමම බලන නිසා සමහරට තමන්ගේ වැරදි නොපෙනෙන්න පුළුවන් හොඳද සමහරුන්ට තමන්ගේ වැරදි පේන්නේ නැහැ නේ අනුන්ගේ දෙයක් බැලුවොත් නම් වැරදි පේනවා ඒ නිසා තමන් තමන්ගේ බලනකොට තමන්ගේ වැරදි තේින් නැති වෙන්න පුළුවන් ඒක නිසා තමන්ගේ බලා ගන්න නේද ඒව මේ දැක දැක වැරදි හරි දාන්න යන්න එපා නේද වැරදි දැක දැක හරි දාන්න එපා එතකොට ඒක අපිට කරන වංචාවක් වෙනවා සර් මගේ 5 3යි 5 3යි හරි 5 4ට 1/2යි පහෙන් පහට සර් මට පහෙන් හතරයි සර් මට පහෙන් පහයි මට සර් මට පහෙන් පහයි ආහුයි පහෙන් පහ තියෙන ළමයි ඉන්නවා පහෙන් හතර තියෙන ළමයි ඉන්නවා හොඳයි වැරදි හදාගන්න සර් මට පහෙන් පහයි හරි ආ අපෙන්නනේ නම් පහෙන් පහින් අතරේ ඈ පහින් අතරේ නරදීවත් ඉන්නවා ඔව් ප්‍රවීණත් ඉන්නවා ලස්සනද හරි හා හොඳයි මේ කවුරු මට පොත පෙන්නන්නේ අපි පහෙන් මේ ශ්‍රේණියේ අතුනිගේ පොත පෙන්නන්න පුළුවන්ද පුතා කසුනි පොත පෙන්වන්න පුළුවන්ද? කසුනි කසුනි ඈ ආ ආවන් මේක පිළිපන් ආ ඉතිරිගේ පේන්නේ නැහැ. කසුනි පේන්නේ නැහැ. යාළුවා ඉන්නේ. කමන්න තමන්න ටිකක් ටිකක් කවන්න පොත පෙන්වන්න මම වැරදි ඒක උඩ කියන්න. ඔව් කවුද ඉන්නේ? නම් කියන්න. ආ කිසුමිගේ බලම් තෙනුමිගේ තෙනුමිගේ පී අහින්න තාටි තාක් ලාන්තරන් එක ආහෙන වාක්‍යයේ ආ පහෙන් හතරයි මොකද්ද වැරදිලා තියෙන්නේ රොන්ඩුන් පැන්චා කියන එකේ වැරද්ද ඔව් රොන්ඩුන් කියන එක දුරස් කළා රොන්ඩුන් එතනත් වැරදි රොන්ඩුන් එකත් වැරදි හරි ඒ වැරද්ද හදලා අම්ලියන්න හරි හරි මේ රූම් රූම් කියන මේක රූම් රූම් කිය දුරස් වැඩි දුරස් වැඩි සර් පිනිද ඔව් නෑ නෑ කසුනි බලන්න කොමන් කසුනි පේන්නේ නැහැ තාචුට ඇඩ් කරා නෑ නෑ හන්ට හගන්නකො පුතේ කිසි මොමත් කියන්නේ ඕන් කෙනෙක් ඉන්නේ ආ හඳලන රාල වල රාල කියනකොට මූද දෙලියලා නේ රයිට් ඉවරන හදා ගන්න තාකෝ දිදී ආ සෙතුක
සර් හසාරා හසාරා කොහෙද තමන් සර් පිනිදු ආ පිනිදු තියනවා පිනිදුගේ අකුරු බලන්න සර් නැවත් රයිට් හසාරගේ හරි මම බැලුවා ආ පිනිදුගේ බලන්න පිනිදුගේ අකුරු බලන්න කියලා කොහොමද පිනිදු කොහෙද මගේ පහෙන් හතරයි ආ හතරයි හරි කමන්නේ අපි වෙලාව යනවා ඒක නිසා මේ මට ෆොටෝ එකක් දෙවන්න මේක නේද පුළුවන් තරම් ෆොටෝස් දෙවන්න පුතේ ඒ වේ වැරදි වෙයි හරි ගියා කමන්නේ වැරදුනක් කමන්නේ ෆොටෝස් දෙවන්න එතකොට මම ඒවා බලලා මොන හරි අඩුපාඩුවක් තියෙනවා මම ඒ වෙලෙම සඳහන් කරනවා මෙන්න මෙතන අඩුපාඩුයි මෙන්න මෙතන අඩුපාඩුයි කියලා හොඳේ හොඳයි එහෙනම් සිංගල් පොත් ගන්න නම් අසාලේ පොත් පැත්තකින් තියලා තුත්තකට දැන් අපි සිංගල් පොත ගන්න. right මේ සතිය අපි සාකච්ඡා කළේ අර පාඩම නේද? අද තියෙන ඊට වඩා වෙනස් එකක්. සංවාදයකට සවන් දෙමු. අපේ මාතෘකාව සංවාදයකට ලියමු. සංවාදයකට සවන් දෙමු. සංවාදයකට සවන් දෙන්න. සර් මොන පොතද ගන්න ඕන? සිංහල පුතා. සිංහල. සංවාදයකට සවන් දෙන්න. සිංහල සෛරක් ගහන්න ඕනද නැක ඔව් මාතුකාව ලියලා මාතුකාව ලියන්න ඕනේ සංවාදයකට සවන් දෙන්න හරි දැන් සංවාදේ උන් පෙන්නන්න හදන්න මේ සංවාදයේ සිංහල පුතේ සිංහල ඇහෙන්නේ නැද්ද? සංවාදයක් කියන්නේ දෙදෙනෙක් අතර හෝ එහෙම නැත්නම් ඊට වඩා ඔව් දෙදෙනෙකුට වැඩි දෙනෙක් අතර තුන් දෙනෙක් හරි හතර දෙනෙක් හරි ඒ වගේ කිහිප දෙනෙක් අතර සිද්ධ වෙන කතාබහ තේරුණාද? ඒ කතා කරනවා. මේක මෙහිමයි මේ ඔයාලා සංවාද කරන්නේ පාසලේදී නේද? මොන හරි මාතෘකාවක් යටතේ කතා කරන එහෙම නැත්නම් මොකක් හරි සිද්ධියක් කතා කරනවා. නේද? ඒවත් තමයි අපි සංවාද කියන්නේ. හොඳයි අපි මේ සංවාදේ බලමු. මේක ඔයාලා දන්න එකක්. ඔව් මෙන්න මේ සංවාදේ මේ තියෙන්නේ. අපි පොඳ යහළුවෝ කියන පාඩම මේකේ ඉන්නේ අඹගස ඉන්නවා තාරක ඉන්නවා තව ගිරවෙකුත් ඉන්නවා මුලින්ම යන්නේ මේ අඹගසයි තාරකයි අතර තමයි සංවාදයේ මුලින්ම සිද්ධ වෙන්නේ අඹගස අහනවා තාරක පුතා මොකද අද පාඩම් කරන්න ඉන්න පරක්කුනේ ප්‍රශ්නයක් අහන්නේ නේද එතකොට එයා කියනවා ආයිමත් අඹගසම කියනවා මම මේ මග බල බලා හිටියේ අද ඇයි මේ පාඩම් කරන්න එන පරක්කුනේ අද මොකද පරක්කුනේ ඒ කියන්නේ වෙනදට තාරක අඹගස ළඟට එන වෙටි නේද පාඩම් කරන්න ඒ කියන්නේ අද පරක්කු මොකද කියලා අහන්නේ අද මොකද පරක්කු වෙනද නම් ඔයා වෙලා කරේනවනේ අද ඇයි පරක් මම මේ මග බල බල හිටියේ ඒ කියන්නේ පුරුද්දකට තාරක අඹගස ළඟට පාඩම් කරන්න යන වෙලේ නේද අඹගස් සෙවණේ ඉඳගෙන පාඩම් කරන කවි සින්දු කතන්දර ඒවා හරි තාරක ඔන්නේ එතකොට කියනවා ගුරුතුමි gedara වැරට ගණන් ටිකක් දුන්නා මම ගණන් ටික හදලා ආ ගුරුතුමි gedara වැරට දීලා දිනවා ගණන් නේද ඒව ඉතින් අඹගස් යට ඉන්න හදන්න බෑ ඒ නිසා මම ඒ ටික හදලා තමයි මේ ආවේ හරි දැන් ඔන්න අඹගස්යි තාරකයි යාළු අඹගස් කියනවා අද පුතා ආවේ පාඩම් කරන්න නේද?
මෙම තාර්කික වූ කවි පන්තියේ නම කුමක්ද? ගාස්වැල් ජන කවි. ගාස්වැල් සුමිතුරු. తారకు ఉన్నే ఐ මංගල්‍යමෝ
පිළිතුරු දැම්මම ලියන්න. හායි. හොඳ. ගේ. ගේ හොඳ. Sir, Mali Ali Varai. Ali Varai. Oya, me Devani Prakshe da mukad, na Tungani Prakshe da mukad liye. Tar kenge, hondalu naan gaya. Nangi tai Mali tai adare ni sa. Ha, Nangi tai Mali tai. Hamadam, amba gena yam. අඩාගෙන යාම නේද? එහෙම ලියන්න. ලංගිතයි මල්ලිතයි දිනපතා අඹ රැගෙන යාම. එයා තනියම කන්නේ සහෝදරයන්ට කෑම මේ අඹගෙන යාම. ඔව් ඒකත් හරි. බෙදාගෙන කන නිසා. ආ ඕ වෙරි ගුඩ්. ආ නංගීත් මල්ලී සමග බෙදාගෙන අබ කෑම. ඒකත් හරි. හරි මේකට ඔයාලට ගෙදර වැඩ පොලයක් ලැබෙනවා ඒකේ ඒ ගෙදර වැඩ පොලේ ඉතුරු වැල් ටික තියෙනවා හරිද සමහර විට පොඩි වැල් ටිකක් තියෙනවා ගොඩාක් ලොකු ඒවා නෑ එතකොට සංවාදයක් ඒත් එක්ක මම ඔයාලට දෙන්නම් සංවාදයක් ඒ කොලයක් එක්කම දෙන්නම් හැබැයි ගොඩාක් ලොකු අකුරින් නෙවෙයි හොඳට තියෙන්නේ පොඩියක් වෙයි තියෙන්නේ සතර පොතේ ඉතරට වෙනකම් පුතේ ඒ වැරදි කරාම හොඳද හරි එහෙනම් අපි සිංගල් වැරදි ක මෙතනින් අවසන් කරමු හරි ප්‍රශ්න තුන ලියාගත්තනේ මේ තිදෙනා කවුද තුන්දෙනා ඔයාල දන්නවනේ මේ තාරක අඹගස්ස සහ ගිරවානේ තාරක පරක්කුණේ ඇයි මොකද පරක්කුණේ ගුරුතුමිය ගුරුතුමී දුරුතුමී දර දර संबंध में लिया